ධර්මශ්‍රවණාභිලාෂී සදහැවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයම වේවා. ලක්හඬ සිත නිවන බුදුබණ උදෑසන ධර්මානුශාසනාව සමගින් ඔබ සැම එකතු වන මොහොත. සදහැවතුනි, ධර්මශ්‍රවණිය සඳහා අපි සාදු සිතින් තැන්පත්ව සූදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා වැඩමවන්නට යෙදුනේ කෑගල්ල හිරිවඩුන්න හල්පිටිය ශ්‍රී ශෛලාරාම විහාරවාසී පූජ්‍ය දෙලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමින් සදහැසිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන පුතුබණ උදෑසන ධර්මානුශාසනාව පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ මොහොතේ ඔබ සියලු දෙනාම මේ හිමිදිරි උදෑසනම සූදානම් වෙන්නේ ලක්හඬ ගුවන් විදුලි ඔස්සේ විකාශය කෙරෙන සිත නිවන බුදුබණ උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි. ඔබ හැම දිනාටම සෑම දිනකම මේ හිමිදිරි උදෑසන සිදු කරනු ලබන ධර්මානුශාසනා ශ්‍රවණය කිරීමේ මොකද්දෝ වාසනාවක් ඔබට ලැබිලා තිබෙනවා. ඒ ගැන ඔබ හැම දිනෙකම සතුටු වෙන්න ඕනේ. මොකද ඒක පිනක ප්‍රතිඵලයක්. මේක ආකාස්මිකව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා කියන්නේ ඒක ආකාස්මික දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වතුන් සෑම දවසකම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වීම පිළිබඳව සතුටු වෙන්නට ඕනේ. මේ වගේ මාධ්‍ය ආයතන ඔස්සේ මෙවැනි ධර්මයක් මේ ආකාරයට ශ්‍රවණය කරන්නට අවස්ථාව හදලා දෙන එක එම මාධ්‍ය ආයතනවලටත් ඒ මාධ්‍ය ආයතනවල කටයුතු කරන පින්වතුන්ලාටත් ඇත්ත වශයෙන්ම විශාල පුණ්‍ය ශක්තියක්. ඒ කාරණාවත් අද ආරම්භක මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමින් ඔබට අද විශේෂ කාරණාවක් මේ දේශනාව තුළින් සිහිපත් කරලා දෙන්නට කැමතියි. ඒ තමයි අපි මේ දේශනා හැම දේශනාවකින්ම ඔබට කියලා දුන්නේ, කියලා දෙන්නෙත්, ඉදිරියට අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නෙත් ගුණධර්ම දියුණු තියුණු කරන විදිය. අපේ හිත දමනය කරගෙන, හිත සංසුන් කරගෙන මේ හිතේ නැగి නැగి එන විවිධ කෙලෙස් ස්වභාවයන් පිළිබඳව බොහෝම සියුම් අධ්‍යයනයකින් ඉඳලා තේරුම් අරගෙන ඒවාට අවශ්‍ය කරන ධර්මානුකූල ප්‍රතිකර්ම යොදමින් මේ සිත සංවර කරගනිමින් ඒ සමතහා විපස්සනා ආදී වශයෙන් ඔබේ සිත වැඩිලා යන විදිහට අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි මේ දේශනා තුළින් බොහෝ වෙලාවට අප සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මෙහෙම අපි ශ්‍රාවකයෝ හැටියට, ගිහියෝ හැටියට, ඔබත් පැවිද්දෝ හැටියට අපත් හැම මොහොතකම උත්සාහ කරන්නේ පින්වතුනි, දවසින් දවස මොනවා හරි ගුණයක් අපේ ජීවිතය තුළ දියුණු තියුණු කරගන්න. යම් කිසි ගුණයක් අපි තුළ දියුණු වෙලා තියෙනවා නම් ඒක තව තවත් වඩ වඩාත් බලවත් කරගන්න අපි උත්සාහ කරනවා. තාම උපදවා ගන්න බැරි වෙලා තියෙනව උපදවා ගන්න උත්සාහවන්ත වෙනවා. දුරු කරලා තියෙන අකුසල් නැවත නැවත උපදින්නේ නැති විදිහට අපි කටයුතු කරනවා. ඒ වගේම ජීවිතේට තාම හට අරගෙන නැති අලුත් අකුසල් ජීවිතේට එන්න දෙන්නේ නැතුව අපේ ජීවිතය ආරක්ෂා කරගන්නවා. මේකට අපි කියනවානේ සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා.
මේ ගුණධර්ම පිළිබඳව අපි ඉගෙන ගැනීම තුළින් අපේ හිත දිහා බැලීම තුළින් ධර්මානුශාසනා ශ්‍රවණය කිරීම තුළින් අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ මේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය අපි තුළ ගොඩනගන්න. ඒකෙන් තමයි මේ කුසල් ප්‍රතිපදාව ඇත්ත වශයෙන්ම බලගැන්වෙන්නේ. ඉතින් මෙහෙම යම්කිසි කෙනෙක් මේ දේශනා තුළින් හෝ වේවා, යම්කිසි දේශනාවක් ශ්‍රවණය කිරීම තුළින් හෝ වේවා, ගුණයක් ධර්මයක් තමන්ගේ ජීවිතය තුළ හඳුනාගෙන මේවා නැවත නැවත මා තුළ ප්‍රගුණ කළ යුතුයි කියන හැඟීමෙන් පිඟතුන් ඒ පිළිබඳව අවධානය තියාගෙන ඒ ගුණධර්ම දියුණු තියුණු කරනකොට පිඟතුනේ උපක්ලේශයක බලපෑමක් අපේ ජීවිතයට සිද්ධ වෙනවා. මොකද්ද ඒ සිද්ධ වෙන උපක්ලේශයේ ඒ බලපෑම් සිද්ධ වෙන උපක්ලේශය මොකද්ද? ඒ තමයි අපේ හිතට එනව හැඟීමක් දැන් අපි තමයි මේකේ වැඩකාරයෝ වගේ, කියන්නේ වැඩකාරයෝ කෙනකින් අදහස් කරන්න තවත් කෙනෙක් යටතේ ඉන්න පිරිසක් කියන හැඟීමෙන් නෙමෙයි, අපි තමයි මේකේ දක්ෂයෝ, අපි තමයි මේකේ වැඩ්ඩෝ, අපි තමයි මේකේ හොඳම අය කියලා අර විශිෂ්ට මානසිකත්වයක් තමන්ට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් ධර්මදේශනා තුළින් ඔය පින්වතු ඉගෙනගෙන ඇති අපි තුළ වැඩෙන ගුණධර්ම පිළිබඳව අපිට සතුටක් ඇති වෙන්න ඕනේ. ඒක ඇත්තටම මේ සාසන බ්‍රහ්මචර්යාවේ දියුණුවක්. අපි තුළ මෙහෙම කුසල් වැඩෙනවා කියලා බලලා සතුටු වෙන්න ඕනේ. මේ කියන්නේ ඒ කාරණාව නෙමෙයි. සමහර අයට මේ තමන්ගේ සතුට ඉක්මවා ගිහිල්ලා තමන් තමයි මේ ලෝකේ මේ ගුණධර්ම වලින් විශිෂ්ට වන්නේ කියලා තමන්ගේ ගුණාත්මක භාවය පිළිබඳව අතිශය තමන් තුළින්ම එන වර්ණනාවක් ඇති වෙනවා. විශිෂ්ටතාවයක් තමන් තුළ ඇති කර ගන්නවා බලින්. මෙන්න මේක පින්වතුනි දැඩි අනතුරක්, දැඩි උපක්ලේශයක් හැටියට අපි ධර්මය තුළ සාකච්ඡා කරනවා. කියන්නේ අපිට අපි වඩන ගුණධර්ම නිසා අපි තමයි හොඳම අය, අපි තමයි මේකෙ ඉන්න දක්ෂයෝ කියලා අනිත් අයව ඉක්මවා යන විදිහට විශිෂ්ට මානසිකත්වයක් ඔළුවට එන්න ගන්නවා. ඒක මේ ධර්මයේ තුල පෙන්වන්නේ උපක්ලේශයක්. දැන් මේ දෙක වෙනසක් තියෙන බව තේරුම් ගන්න. ඒ කියන්නේ තමන් තුල කුසල් වැඩෙනවා කියලා සතුටු වෙන එක වෙනයි, තමන් තුල කුසල් වැඩෙන එක දැකලා අපි තමයි හොඳම අය කියලා තමන් තුළ ඇති කරගන්නේ මාන්නයට අනුයෝග වෙච්ච, මාන්නයට අනුකූල වෙච්ච මානසිකත්වය වෙනයි. මෙන්න මේ தત્ත්වය තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උපක්ලේශයක් හැටියට පෙන්වන්නේ. ඒක අපි දුරු කරන්න ඕනේ. මොකද ඒක හිතේ තියාගෙන ඉන්න තාක්කල් අපි තමයි හොඳම අය. මේක පින්වතුනි සමහරට සීලයක් රකින්නකොට ඇති වෙන්න පුළුවන්, දානයක් දෙනකොට ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය මට්ටමක්. හැබැයි මේක දැන් භාවනාවක් වගේ දෙයක් දියුණු කරනකොට හිතේ කෙලෙස් අඩු කරගෙන නිකෙලෙස් බවට සුදුසු විදිහට මේකේ කුසල් සිත් ඇති වෙන විදිහට කටයුතු කරනකොට ඔබට මේ විශිෂ්ට මානසිකත්වය එන්න පුළුවන්. ඒක අතිශයින් අනතුරුදායක දෙයක්. මොකද ඒක හිත තුළ වැඩෙනවත් එක්කම අපිට අනාගතය තුළ අපි තව තවත් දියුණු කළ යුතු කුසල් මොනවද, දුරු කළ යුතු අකුසල් මොනවද, අපි තුළ ප්‍රහාණය වෙලා ගියපු අකුසල් මොනවද, අපි තුළ මේ වැඩිලා ගියපු කුසල් මොනවද කියලා විනිශ්චයක් ඇති කරගන්න බැරුව යනවා. එහෙම තත්වයකට අපේ මනස එනවා. ඒ නිසා ධර්මයේ තුළ අපිට මේ තත්වය පෙන්නලා දෙන්නේ වහා බැහැර කළ යුතු තත්වයක් හැටියට. දැන් ඔබ අහලා ඇති කරණීය මෙත්ත සූත්‍රයේ මේ කාරණාව සාකච්ඡා වෙනවා. දැන් මේ සූත්‍රයේ සජ්ජායනා කරාට අපේ අය ගොඩාක් අය මේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය දන්නේ නැහෙනි. කරණීය මෙත්ත සූත්‍රයේ එක තැනක මෙන්න මෙහෙම තියෙනවා, නපරෝ පරන් නිකෝ බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. ඔය දෙවෙනි පාදයෙන් කියන්නේ අනිත් අයව ඉක්මවා හිතන මානසිකත්වයකට මම එන්නේ නැහැ. එහෙම ඇති නොවේවා, තවත් අයව ඉක්මවා යන විදිහට මට තමන්ගේ සිත තුළ සිතුවිලි ඇති නොවේවා වගේ අදහසක් තමයි මේ පාඩෙන් එන්නේ. කියන්නේ තමන් උසස් කරලා
අනිත්තයව පල්ලෙහාට දාන මට්ටමකට සිත නොයේවා. ඒ මට්ටමකට මගේ සිත පත් නොවේවා. වගේ අදහසක් මේ පාටෙන් එන්නේ. නාති මඤ්ඤේත කත්තචිනං කංචි. අනිත්තයව ඉක්මවා හිතන්න එපා. ඒක තමයි සැබෑම අර්ථය. බලන්න අපි මේ උදේහවස කියන කරණීයමෙත සූත්‍රය තුළ මේ දැන් අපි කතා කරපු අර්ථය එක තැනක මතු වෙනවා. මේක සාමාන්‍ය මට්ටමේ ඉඳලා ඉහළ මට්ටම් දක්වාම ඒ ස්තරවල විවිධ විදියට පවතින මේ උපක්ලේශ තත්ත්වයක්. දැන් සමහර අය දන් දෙනකොට එයාලා දන් දෙන ගමන් අනිත් අයව පහත් කරනවා. අපි තමයි හොඳම අය, අනිත් අයට දානයක්වත් දී ගන්න බෑනේ කියලා දන් නොදෙන අය පල්ලෙහාට දානවා. දැන් සීලය ආරක්ෂා කරන අය අපි තමයි හොඳම සිල්වන්තයෝ, අනිත් අය ඔක්කොම දුස්සීලයෝ කියලා ලෝකේ අන්‍යව පල්ලෙහාට දාලා හිතන තත්වයකට මනසෙනවා. භාවනා කරන අය අපි තමයි හොඳටම භාවනා කරන්නේ, අනිත් අය ඒ භාවනාව කරන්නේ නැහැ, අපි තමයි විශිෂ්ටයෝ කියලා තමන් පිළිබඳව ඉහලින් හිතලා අන්‍යව පල්ලෙහාට දාන මට්ටමකට එනවා. කෙලෙස් දුරු කර කර තමන්ගේ හිත සමතහා විපස්සනා හැටියට ඒවා ක්‍රමානුකූලව දියුණු කරන අය. දැන් විදර්ශනා ප්‍රඥාව වගේ දෙයක් වැඩනකොට වුණත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම තමයි විදර්ශනා ප්‍රඥාව වඩන්නේ, අනිත් අය වඩන්නේ නැහැ, මම තමයි හොඳම කෙනා වගේ මානසිකත්වයක් එන්න. මේක අර කියපු උපක්ලේශ මට්ටමක්. කරණීයමෙත්ත සූත්‍රයේ පවා මේ தත්ත්වය අපිට අවධාරණය කරලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවා, එහෙම හිතන්න එපා. ඒක නුසුදුසු දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නොගැලපෙන දෙයක්. බලන්න මේක කොච්චර ලස්සන තැනක්ද කියලා. මේ තැනට අපි අහු වෙනවා පින්වතුනි. අද සමාජය තුළ මේක හරියට තියෙනවා. විශේෂයෙන් ওই ධර්මයේ ටිකක් දැනගත්තාම ගොඩක් අය එහෙම හිතනවා, මම තමයි දැන් විශිෂ්ටතම කෙනා, මම තමයි දැන් මේ ලෝකේ ඉන්න හොඳම ධර්ම දැනුම තියෙන කෙනා කියලා තමන් ගැන හිතන්න ගන්නවා. අනිත් තමන්ට වඩා විශිෂ්ට ධර්මඥානයක් තියෙන උදවිය පල්ලෙහාට දාලා හිතන්න ගන්න. එයාලා දිහා ඒ උත්තමය දිහා අඩුම තරමේ තමන්ට ධර්මයේ කියලා දීපු අයටත් මේ අය දිහාත් ඒ විදිහට බලන්න පුළුවන්. හරියට දේවදත්ත බැලුවා වගේ. බුදුරජාණන් වහන්සේ නිසා ශාසනයට ඇවිල්ලා අවසානයේ බුදුරජාණන් වහන්සේට වඩා ඉහළයි වගේ මානසිකත්වයකට ආවනේ. ඒවත් ඒ අවසානයේ පංචානන්තරී පාප කර්ම දක්වා මේ මානසිකාරය කැඳවගෙන ගියානි පින්වතුනි. අපිටත් ඒ වගේ තත්ත ඇති වෙන්න පුළුවන්. අපි දන්නේ පුංචි පුංචි තැන්වලින් තමයි උපක්ලේශ එන්නේ, පස්සේ මහා පරිමාණ තත්ත්වවලට මේක එනවා. අපි දක්ෂ වෙන්න ඕනේ මේක සිත තුළ ඇති වෙනකොටම වහා හඳුනගෙන දුරු කරන්න. මේක මට සුදුසු නෑ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ අපිට ගුණධර්ම කියන දේවල් කියලා දීලා තියෙන්නේ. මේ සිත දියුණු කරගන්න විදි අපිට කියලා දීලා තියෙන්නේ අපේ සිත දමනය කරගන්න මිසක්, ඒ දමනය කරගන්න ගමන් අපි තමයි විශිෂ්ටතම අය කියලා මානසිකාරයක් ඔළුවේ ඇති කරගන්න නෙමෙයි. ඒ තැනට හිත එනකොට හරීම සරල භාවයක් අපේ මනස තුළ ගොඩ නැගෙනවා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටපු විශිෂ්ට මහරහතන් වහන්සේ නමක් තමයි වංගීස මහරහතන් වහන්සේ කියලා කියන්නේ. මේ උත්තමයන් වහන්සේ මහරහත් ඵලයට පත් වෙන්න කලින් දවසක් උන්වහන්සේ ආරාමේ වැඩ ඉන්නකොට මෙන්න මෙහෙම සිතුවිල්ලක් ඇති වුණා. මොකද දැන් උන්වහන්සේ සීලෙන් හොඳට දියුණු වෙලා ඉන්නේ, භාවනාව හොඳට දියුණු කරගෙන තියෙන්නේ. ඔහොම සීලය, ඒ ආධ්‍යාත්මික දියුණුව හොඳට දියුණු කරගෙන ඉන්නකොට උන්වහන්සේට හිතුණා, මේ අනිත් භික්ෂුන් වහන්සේලාට මම තරම් මේක නැහැ, මම තරම් මේක හොඳ තත්ත්වයකට දියුණු වෙලා නැතුව ඇති, මම තමයි හොඳම කෙනා කියලා මානසිකත්වයක් ඇති වුණා. ඒක ඇති වෙනකොටම වංගීස මේ ස්වාමින් වහන්සේ අඳුනගත්තා තමන්ගේ හිතේ උපක්ලේශයක් ඇති වුණා කියලා. තමන්ගේ හිතේ උපක්ලේශයක් ඇති වුණා කියලා ඒ ස්වාමින් වහන්සේ හඳුනගත්තා. හඳුනගෙන උන්වහන්සේ විසින්ම කල්පනා කරනවා, කාටවත් මේක කියන්න යන්නේ නැහැ, තමන්ගේ හිත තුළ වැරැද්දක් වුණා කියලා දැක්කා. ඒ වැරැද්ද තමන් තුළින්ම දැකලා නිවැරදි කරගන්න පෙළඹුණා. උන්වහන්සේම හිතනවා මෙහෙම, බලන්න මේ සිතේ ඇතිවෙච්ච මේ ජරා සිතුවිල්ල, මට ධර්මය කියලා දීපු, මට ධර්මයෙන් අනුග්‍රහ කරපු, මාත් එක්ක වැඩ ඉන්න මේ සබ්‍රහ්මචාරින් වහන්සේලා පල්ලෙහාට දාලා මේ හිත කියන්න ගත්තනේ මම හොඳයි කියලා.
මම විශිෂ්ටයි කියලා කියන්න ගත්තනේ. මේක මට සුදුසු නෑ. මේ අන්‍යව පහත් කරලා මාව උසස් කරලා හිතන මේ මානසිකත්වය මට ඕන්නේ නෑ. අනුන්ගේ ಗುಣ මකන මම තමයි විශිෂ්ටතමයා කියලා මේ ඇතිවන මානසිකත්වය මට ඕන්නේ නෑ. මේක දුරු කළ යුතුයි. මේ මානසිකාරය තුල ඉන්න තාක්කල් මට යහපතක් වෙන්නේ නෑ කියලා ඒ උත්තමයා හිතුවා. හිතලා ඒ වෙලාවේ මර ඔළුව දාගෙන ආපු එළියට මතුවීගෙන ආවර ක්ලේශයට පහර දීලා මේක උපක්ලේශයක්. ඒ කියන්නේ අර ප්‍රබල කෙලෙස් වගේ රාගදේශ මොහ වගේ ප්‍රමුඛ වෙලා එන එකක් නෙමෙයි. අර අණු වශයෙන් බෙදලා ගිහලා එන විදිය හොයාගන්නත් බෑ සිහියෙන් හිටියේ නැත්තම්. මේ ඇතිවෙච්ච උපක්ලේශයට පහර දීලා ඒ වෙලාවෙම සිත දමණය කරගත්තා. දමණය කරගෙන උන්වහන්සේ තමන්ගේ හිත පිහිටුවා ගත්ත ධර්මය තුළ මම කවදාවත් එහෙම හිතන්නේ නැහැ. මා තුළ කොච්චර ගුණධර්ම ඇති වුණත් මම ඒ ගුණධර්ම නිසා මම විශිෂ්ටයෙක් කියලා හිතන්නේ නැහැ. එහෙම හිතනකොට මා තුළ මහා අභිමානයක් අහංකාරකමක් මා තුළ ඇති වෙනවා. මං ඒක ඇති කරගන්නේ නැහැ කියලා මේ වංගීස ස්වාමීන් වහන්සේ කල්පනා කළා. එහෙම කල්පනා කරලා ඒ උත්තමයා හිත නිවාගෙන තමන්ගේ හිත නැවතත් ධර්මයේ තුල පිහිටවා ගත්තා. තමන්ට ධර්මයේ කියලා දීපු කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉක්මවා යන්න හිතුවේ නැහැ. තමන්ත් එක්ක ඉන්න සබ්‍රාහ්මචාරින් වහන්සේලාට පීඩා වෙන විදියට හිතෙන්වත් හිතුවේ නැහැ. දැන් අන්න ඒක විශේෂ කාරණාවක් පින්වතුනි. දැන් සාමාන්‍යයෙන් අපි මේ කතා කරන දේවල් මේ බාහිර ලෝකේ අපි ඇතින් වෙන වැරදි ගැනනේ අපි කතා කරන්නේ. දැන් මේක උනාද නැද්ද කියලා බාහිර ලෝකෙට පේන්නේවත් නැහැනේ පින්වතුනි. මේ විදිහට මේ පුද්ගලයා අපිව පල්ලෙහාට දාලා එයා උසස් කෙනෙක් විදිහට හිතුවා, එයා විශිෂ්ට කෙනෙක් විදිහට හිතුවා කියලා අනිත් භික්ෂුන් වහන්සේලා දන්නෙත් නැහැ. එතකොට අපිට ඕන නම් සද්ද නැතුව ඉන්නත් පුළුවන්. මේ වගේ දෙයක් හිතේ ඇති වුණාම ආ කවුරුවත් දැක්කේ නැහැනේ, ඕක එච්චර හිතන්න දෙයක් නැහැ කියලා පැත්තකට දාලා ඉන්න පුළුවන් අපිට. හැබැයි බලන්න අර ගුණයට ගෞරව කරන උත්තමයෝ ලෝකයා ඒක නොදැක්කත් ලෝකයා දන්නේ නැති වුණත් තමන් තුල අඩුපාඩුවක් විච්ච බව, තමන් විශිෂ්ටයෙක් කියලා මානසිකාරයක් ඇති වෙච්ච බව දැකලා ඒ මොහොතේම ඒ උපක්ලේශයට පහර දීලා දුරු කරා. ඒ නිසා හිත සංවර වුණා. ඔහොම කාලයක් යනකොට මේ උත්තමය මේ ගුණධර්ම පුරල මේ ශාස්ත්‍රයේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මම පැහැදිලි කරන්න පින්වත්තුනි, ඒ ඉහළ ප්‍රතිඵලවලට යන්න නම් අපිට ඉහළ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ කියලා අපි ඉහළ ප්‍රතිඵල කියලා හඳුන්වන්නේ ඒ අමා මහ නිවන. ඒ වගේ ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල කරා ගමන් කරන්න නම් මේ පුංචි පුංචි තැන් අපේ ජීවිතේ මේ තියෙන මේ අඩලුහුඩුකම් අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනි. ওই ධර්මමාර්ගයට එන්න කලින් සාමාන්‍ය ජීවිතේ තියෙනවනේ පින්වතුනි. ওই දිනදා ජීවිතේ හොඳ ආහාරයක් ගත්තාම මේ ආහාර පාන මොන හරි පාවිච්චි කරපුවාම අපේ හිතේ එනවා අපි තමයි හොඳම ආහාර ගන්නේ, අනිත් අයට නෑනේ කියලා එනවා හිතේ පොඩි අනිත් අයව පල්ලෙහාට දාන ගතිය. හොඳට බලන්න කේම නැද්ද කියලා හිත දිහා බලන්න. සිහි මේ කියන දේවල් තමන්ගේ හිත දිහා බලලා තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව නිකන් එළියෙන් බැලුවා කියලා තේරෙන්නේ නැහැ. ඊළඟට හිතන්න ඔබ හොඳ ලස්සන වාහනයක් ගත්තා කියලා. එතකොට ඔන්න හිතට එනවා මේ අපිට තමයි හොඳම වාහනේ තියෙන, අනිත් අයට නැහැනේ කියලා. ඊළඟට හිතන්නකෝ හොඳට ඇඳලා පැළඳලා හිටියා කියලා, අපි තමයි හොඳට මඳින්නේ, අනිත් අයට එහෙම නැහැ කියලා එනවා හිතට මේ මානසිකාරයක්. ඊළඟට ওই විදිහට එක එක දේවල් පින්වතුනි මහා අමුතු අමුතු දේවල් පදනම් කරගෙන අපි තමයි විශිෂ්ටතමයෝ, අපි තමයි හොඳම අය කියලා හිතට එනවා අමුතු අදහස්. ඕවා මේ සාමාන්‍ය ලෞකික දේවල්. ඒ දේවල් අපි ටිකක් පුරුදු කරන්න ඕනේ. ඕවා පුරුදු කරලා තමයි, කියන්නේ අර කියන්නේ පුරුදු කරනවා කියලා කිව්වේ ඒ ක්ලේශය පුරුදු කරන එක නෙමෙයි. ඒකට විරුද්ධ මෙහෙම හිතන්න හොඳ නැහැ. අපිට මොනවා හම්බුණත් අනිත් අයට නෑනේ කියලා එහෙම හිතන්න හොඳ නැහැ කියලා ඒ දේවල් වලින් හිත පාලනය කරගෙන ධර්ම මාර්ගයට එන්න ඕනේ. ඒ ධර්ම මාර්ගය තුල තියෙන සීල සමාධි ප්‍රඥානේ. එතකොට ඒ සීල සමාධි ප්‍රඥා වඩනකොට ඒ වගේත් සිහියෙන් ඉන්න ඕනේ. මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ මට විතරයි කියලා හිතන්නේ නැතුව අපි බොහෝම සිහිබුද්ධියෙන් ඒ දේවල් ඉවසීමෙන් දරමින්, ඒ ගුණධර්ම ඉවසීමෙන් දරමින්
ලෝකයේ අනිත්යයට අපවාද අපහාස කරන මට්ටමට තමන්ගේ ගුණධර්ම පාවිච්චි කරලේ ගුණධර්මවල තියෙන වටිනාකම් කෙලසගන්නේ නැතුව සිහියෙන් පුළුවන් තරම් ජීවත් වෙන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. එහෙම කෙනෙක් ධර්මමාර්ගයේ තුල ඒ ගුණධර්ම තමන් තුල ධර්මෙන් ඉවසීමෙන් වාසය කරනවා නම් තවත් කෙනෙක් පල්ලෙහාට දාලා බලන්නේ නැත්තම් පින්වතුනි එයාගේ ජීවිතේ තවත් විශිෂ්ට ගුණයක් උපදවාගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එයා උපක්ලේශ වලට අහුවිච්ච නැති කෙනෙක් බවට පත් වෙනවා. ඔබට මේ දේවල් ගැන එහෙම මානසිකාරයක් ඇති කරගන්න හිත දෙන්නේ නැත්තම් හැම වෙලාවකම තමන් විශිෂ්ටයි කියන හැඟීමම ඔළුවට එනවනම් අනිත් අය තමන්ට වඩා පල්ලෙන් ඉන්නේ අනිත් අයට එහෙම විශිෂ්ටභාවයක් නැහැ කියන එහෙම මානසිකාරයක් ඔළුවට එනවනම් පින්වතුනි ඒ වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණය මෙනෙහි කරන්න. ඇයි භගවා ගුණය මෙනෙහි කරන්න කියලා කියන්නේ? ඔය භගවා ගුණේ එක අර්ථයක් තියෙනවා. ඒ අර්ථය තමයි බුදුරජාණන් වහන්සේට අනන්ත ගුණ තිබ්බ නිසා භාග්‍යවන්තයි. ඒකයි භගවා කියන්නේ. එක පැත්තකින් ඒක අර්ථයක්. භගවා ගුණේ එක අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ දරා වැඩ හිටපු නිසා උන්වහන්සේ භාග්‍යවන්තයි. ඒ වගේම ඒ අනන්ත ගුණය තමන් තුළ දැරුවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ දරපු බවවත් ලෝකයට ප්‍රකට කරේ නෑ. තමන් මෙහෙම කෙනෙක් කියලා ලෝකයට ප්‍රකට කරේ නෑ. ලෝකෙට හඟිස්සවන්න ගියේ නෑ. ලෝකයා ඉදිරියේ තමන් විශිෂ්ටයෙක් කියලා ප්‍රදර්ශනය කරන්න ගියේ නෑ. ඒකත් යමක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන දේශනා කරන්න ඒකත් දේශනා කරේ තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට මිසක් ලෝකයා ඉදිරියේ මේ පොහුදුන් ලෝකයේ යමක් තේරුම් ගන්න බැරි උදවියට කවදාවත් බුදුරජාණන් වහන්සේ මම මෙහෙම කෙනෙක් කියලා දේශනා කරන්න ගියේ නැහැ. එහෙම දේශනා කරන්න ගියේ නැති හේතුව තමයි බුදුරජාණන් වහන්සේට මම මෙහෙම කෙනෙක් කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ ගුණය දරන්න පුළුවන් මනසක් ඒ තථාගතයන් වහන්සේට තියෙනවා. ඒ ගුණය දරා වැඩ සිටින්න පුළුවන් මනසක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. දැන් බලන්නකෝ අපිට පුංචි හොඳක් මොනවහරි යහපතක් වුණාම අපි ඒක හඟිස්සවනවානේ. අපි මෙහෙම කෙනෙක් ඔය තනතුරක් එම හම්බුනාම අපි කොච්චර හඟිස්සවනවද? බුදුරජාණන් වහන්සේම හඟිස්සවන්න ගියේ නැහනේ. නිහතමානීව ඒ ගුණ දරාගෙන වැඩ හිටියා. ඉතින් ඔබට මේ ධර්මය අහලා ගුණයක් දියුණු කරනකොට ඔළුවට එනවනම් අපි තමයි විශිෂ්ටතමයෝ කියලා බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණය මෙනෙහි කරන්න. ඒ උත්තම ඒසා ගුණයක් දරමින් ඒ නිහඬව වැඩ හිටපු ආකාරය බලන්න. බලලා මම බුදුන් සරණ යන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ තියෙන ශ්‍රේෂ්ඨ ගුණයක් දෙකක් හරි අපිට පුළුවන් විදියට පුරුදු කරගන්න ඕන කියන තැන ඒක මෙනෙහි කරගන්න. ඒ තැන පිළිබඳව හිතන්න. හිතලා පුළුවන් තරම් ඒ පහත් පෙළේ ඒ වගේ බොහෝම ලාමක උපක්ලේශ වලට හිත තුල ඇති වෙන්න ඉඩ දෙන්න එපා. හිත රැකගන්න. ඒ භගවා බුදු ගුණය මෙනෙහි කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කොච්චර අනුශාසනා කරලා තියෙනවද එහෙම තමන් විශිෂ්ටයෙක් කියලා ඔළුවට එනකොට මේවා දුරු කරගන්න කොච්චර අනුශාසනා සිද්ධ කරලා තියෙනවද? ඔය සාරෝපම කියලා සූත්‍ර දේශනා කිහිපයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ සාරෝපම සූත්‍රයේ හරි ලස්සන උපමාවක් සඳහන් වෙනවා. ඉතාමත් කෙටියෙන් මං සිහිපත් කරන්නම්. පුද්ගලයෙක් අරටුවක් හොයාගෙන එනවා. අරටුවක් හොයාගෙන එන පුද්ගලයෙක් අරටුව කියලා හිතාගෙන කොළාතු ගලවගෙන යනවා. එහෙම නැත්තම් ගහේ පොත්ත ගලවගෙන යනවා. එහෙම නැත්තම් ගහේ එළය ගලවගෙන යනවා. අන්න ඒ වගේ කියනවා මේ ශාසනය තුළ ගුණධර්ම දියුණු කරන කෙනෙක් ඔය ලාභ සත්කාර නිසා මත්තුනොත්, සීලය නිසා මත්තුනොත්, සමාධිය නිසා මත්තුනොත්, ප්‍රඥාව නිසා මත්තුනොත් එයා හරියට අරටුවක් හොයාගෙන ඇවිල්ලා අර කොළාතු ගලවගෙන ගියපු, එලේ ගලවගෙන ගියපු, පොත්ත ගලවගෙන ගියපු පිරිසක් වගේ කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. මොකද මේ පුද්ගලයා එන්නේ අරටුවක් හොයාගෙන, සාරයක් හොයාගෙන. සාරයක් හොයාගෙන එන පුද්ගලයෙක්ගේ සාරය රැගෙන යා යුතුයි. අපි මේ පැවිද්දටපත් වෙන්නේ ඒ සාරය හොයාගෙන.
ඔබ මේ බෞද්ධය හැටියට කටයුතු කරන්නේ සාරය හොයමින් ගිහියෝ හැටියට ඔබත් පැවිද්ද හැටියට අපිත් අපිට ඒ ආවේනික වූ ප්‍රතිපදාවක් තුළින් මේ සොයන්නේ සාරය. ඒ සාරය හොයන අපි ඔය සීලය නිසා වඩන සමාධිය නිසා වැඩිලා යන ප්‍රඥාව නිසා මත් වුණොත් අපි විශිෂ්ටයෝ කියලා හිතුවොත් එතනදීම අපි සාරය අතහැරලා කොලාතු හරි එලය හරි පොත්ත හරි අල්ලගත්ත පිරිසක් බවට පත් වෙනවා. එනිසා කල්පනා කරන්න මේ හැම දෙයක්ම බුද්ධ වචන. අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මඟ පෙන්වීම් සිත දමනය කරගන්නට දේශනා කරපු එක එක ක්‍රම මේ දේවල් දිහා හොඳට බලලා මේවත් තමන්ගේ සිතින් තේරුම් ගනිමින් මේ පින්වතුන් උත්සාහවන්ත වෙන්න ජීවිතයේ මොනම අවස්ථාවකවත් ඔය ලෞකික ජීවිතයේ ඔබට හම්බෙන දේවල් නිසාවත් තමන් විශිෂ්ටයෙක් කියලා නිකං මානසිකාර ඇති කරගන්න යන්න එපා. ඒ වගේම තමයි ධර්ම මාර්ගයේ තුලත් මොන විදිය ගුණධර්ම දියුණු කරත් තමන් විශිෂ්ටයෙක් කියලා තමන් තුලින් මානසිකාර ඇති කරගන්න එපා. මොකද හැම දෙයක්ම උපක්ලේශ, ඒ තුලින් අපේ නිවන් මඟ වහනවා. අපි දැන් උඩින් තියෙනවා බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ලස්සනට වැඩේ කරගෙන යනවා. හැබැයි යටින් එනේවා මේවා හොයාගන්න බැරි විදියට එන මේ උපක්ලේශ නිසා අවසානයේ අපි අනතුරේ වැටිලා. ඉතින් හැම කෙනෙකුටම අපි ආශිර්වාද කරනවා මේ දේශනාව තුළින් තමන්ගේ ජීවිතයේ මේ නිහෙඩව පැමිණිලා සද්ද නැතුව ඇවිල්ලා හිතේ තියෙන මේ ගුණධර්ම වලට අනතුරු කරන මේ වගේ උපක්ලේශ පිළිබඳව සිහියෙන් ඉඳෙමින් තමන්ගේ සිත සංවර කරගන්නට මේ නිවන් මඟ හොඳට ප්‍රගුණ කරගන්නට ඔබ හැම දිනාටම භාග්‍ය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු ලබනවා. ඒ වගේම අද දවසේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබට සිතක් ශාන්තියක් සැනසීමක්ම වේවා. කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනාව ඔබ හැම දිනාටම මහා පාරමී කුසලයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සදහවතුනි, අද දවසේ ඔබ වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ උදෑසන ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුනේ කෑගල්ල හිරිවඩුන්න හල්පිටිය ශ්‍රී ශෛලාරාම විහාරවාසී පූජ්‍ය දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ලක්හඬ සිත නිවන බුදුබණ උදෑසන ධර්මදේශනාව සඳහා දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම් 0.7094212 අංකයට කතා කර මේ උතුම් ධර්මදානමය පින්කමට සම්බන්ධ වන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.